සුබ දවසක් ඔබ සියලු දෙනාටම අපි අද විශේෂයෙන් මේ මාධ්‍ය හමුව කැඳෙව්වේ අරගලය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරමින් තියෙන ප්‍රතිපත්ති සහ මේ ප්‍රතිපත්තිය විසින් ඇති වෙන්න නියමිත අනාගත ක්‍රියාකාරීත්වයන් ගැන කරුණු පැහැදිලි කිරීමක් කරන්න අරගලය ලංකාවේ ලක්ෂ 220ක ජනතාවගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවට පස්සේ විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ජනතාවට හිමි කරලා දීලා තියෙනවා වෙන ජයග්‍රහණ පසකින් තිබුවත් මෙතෙක් කල දේශපාලඥයන්ට තිබුණු දිලිසෙන ප්‍රතිරූපය දේශපාලඥයෝ ජනතාවට ඉහළින් වෙනම ප්‍රභූතන්ත්‍රයක් විදිහට වැජබෙමින් ජනතාව පීඩාවට පත් කරපු කතාව එක පැත්තකින් ජනතාව විසින්ම නැගී සිටලා ඒක අවසන් කරලා තියෙනවා තවත් පැත්තකින් ජනතාව විසින්ම ඡන්දෙන් පත් කරපු නියෝජිතයන්ගේ නියෝජිත සභා පාර්ලිමේන්තු වගේ ඒවට රාජ්‍ය පාලනයේදී නීති සම්පාදනයේදී රාජ්‍ය පරිපාලනයේදී අසීමිත බලතල දීලා තිබුණු ඒ යුගයේ අවසන් කරමින් ඒ සියලු කටයුතු සඳහා ජනතාවගේ මැදිහත් වීමක් ජනතාවගේ නියාමනයක් ජනතාවට ඒවට අතපොවන්න අවස්ථාව අවශ්‍යයි කියන එක මේ අරගලය හරහා මතුවලා තියෙනවා ඒ නිසාම රාජ්‍යයට වඩා සමාජය යම් ප්‍රමාණකින් ශක්තිමත් වෙමින් යන. එතකොට මහජන අරමුදල් මංකොල්ල කාලා ඒ වගේන් තමන්ගේ සුඛ විහරණය සලසගත් දේශපාලන තන්ත්‍රයක්, නිලධාරී තන්ත්‍රයක්, ධනකුවේරයන් තන්ත්‍රයක් වෙනුවට ඒවා කරන්න බැරි මේ මහජන අරමුදල් සම්බන්ධ සියලු දෙනාට වග වෙන්න වෙන තත්ත්වයක් මේ අරගලයේ විසින් ඇති කරලා තියෙනවා. ඒ නිසා මේ අරගලයේ පොදු එකත්වොත් එහෙම රාජ්‍ය සහ සමාජය අතර ඇතිවෙන බල තුලනේදී රාජ්‍ය සහ සමාජය අතර ඇතිවෙන බල හුවමාරුවේදී සමාජයේ බලය කියන එක සමාජයේ සතු බලය කියන එක රාජ්‍ය ඉක්මෝල වැඩි කරලා තියෙනවා. එතකොට මේක දැන් අවසානයක් කරා යා යුතුය තියෙනවා. දැන් ජනතාවගේ සටන් පාට පළදරමින් මැයි 9 වෙනිදා මහින්ද රාජපක්ෂ ඉවත් වුණා ජුනි 9 වෙනිදා බැසිල් රාජපක්ෂ ඉවත් වුණා ජූලි 9 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ඉවත් වුණා නමුත් ඒ සියල්ලෙන් නොනැමැති මේක අවසානයක් කරා යා යුතුය තියෙනවා ඒතර අවසානයක් කරා යා යුතුය තියෙද්දි ඒක හුදු රනිල් වික්‍රමසිංහ එළවීමකට විතරක් සීමා වෙන්නේ නැහැ මොකද දැන් නැවත රනිල්ව එළවනවා අහවලා එළවනවා අහවලා එළවනවා කියලා එන එකට සීමා නොවි එතනින් එහා මේ අරගලයේ සමාජමය ජයග්‍රහණ කොහොමද තහවුරු කරන්න කියන අභියෝගය අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා නමුත් සමාජය පැත්තෙන් හිතද්දි ජනතාවගේ පැත්තෙන් හිතද්දි මේක අවසානයක් කරාම යා යුතුයි වෙන මේකට වෙන පාරක් නැහැ ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකට රනිල් වික්‍රමසිංහගේ පැත්තෙන් මූණ දෙන්න හදන්නේ කොහොමද ඉතින් රනිල් වික්‍රමසිංහගේ උත්සාහය තිබුණේ ඇත්තටම ඔහු කියපු විදිහට මේ ඇවිල්ලා තියෙන ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය යම් ආකාරයකින් යම් මට්ටමකින් හරි විසදලා මිනිස්සුන්ගේ ජන ජීවිත මීට කලින් තිබුණු මට්ටමටවත් අඩුම ගානේ ගේන එකද ඔහුගේ අරමුණ තිබුණේ මේ අර්බුදයට උත්තර හොයන එකද ඔහුගේ අර්බුදේ තිබුණේ ඔහුගේ අරමුණ තිබුණේ එහෙම නැතිනම් දැන් මේ ජනතාව මූණ දෙමින් ඉන්න ප්‍රශ්න අර්බුද පාවිච්චි කරලා බලය අරගෙන ඊට පස්සේ එක එක ගොබ්බ වැඩ, තක්කඩි වැඩ, මැර වැඩ කරලා බලය රැකගන්න එකද ඔහුගේ අරමුණ තිබුණේ ඔවර කිව්වනේ මේ ගූෂා වැල්පාලමෙන් එගොඩ වෙනවා වගේ යකඩ උල් තියෙන සපත්තු දෙක උද්දාගෙන වීදුරු වලින් හදපු පාලමක් උඩින් දරුවක් කරේ තියාගෙන අනුන්ගේ දරුවෙකුත් කරේ තියාගෙන එගොඩ වෙන්න උහුට වෙලා තියෙන්නේ කියලා. ඉතින් අනුන්ගේ දරුවා කවුද කියලා නම් අපි ජනාධිපතිවරයා විදිහට උහු දිවුරුන් දුන්න දවසේ දැක්කා. දිවුරුන් දුන්න දවසේ ඡායාරූප පිටිපස්සේ ඒ වැල්පාලමෙන් ගෙනියන්න හදන දරුවා ප්‍රවේශමෙන් ගෙනියන්න හදන දරුවා මූණ පොවාගෙන ඉන්නව එතන නාමල් රාජපක්ෂ. එයාව තමයි මේ ගෙනියන්න හැදුවේ. එතකොට හරි පැහැදිලි රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා ජනතාවගේ එක ප්‍රශ්නයක්වත් විසඳුවේ නැහැ. සමාජයේ ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදයට කිසිම උත්තරයක් සැලසුවේ නැහැ. ඒ වෙනුවට එක පැත්තකින් රාජපක්ෂලා බේර ගන්න වැඩේ කරා. රාජපක්ෂලා බේර ගන්න වැඩේ හරහා තමන් බේරුණා. එනේ තමන්ට මහබැංකු මංකොල්ලත් ඇතුළුව ඒ තිබුණු චෝදනා වලින් ඒ වගේ නිදහස් වෙන්න පාර කපා ගත්තා. ඒ පාර කපා ගත්තේ මහින්ද රාජපක්ෂලාව බේරන්න රාජපක්ෂ පවුලයව බේරන්න දරපු උත්සාහය ඇතුළු. හැබැයි දැන් ඒ රනිල් වික්‍රමසිංහම තීරණය කළා තියෙනවා මේ මැර ප්‍රහාර දීලා අත්අඩංගුවට අරගෙන හදිසි නීති දාලා ඒ වගේ විදිහට මේ අරගලේ මර්ධනය කරන්න පුළුවන් කියලා ඒවට නම් hina යනවා. දැන් පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ මහජන අරගලයට කොහොමද මූණ දෙන්න හිතුවේ? එක පැත්තකින් හදිසි නීතිය දාලා ඇඳිරි නීති දාලා. එයාගේ හදිසි නීති බල්ලෙක්ක්ක් ගණන් ගන්න.
ඔయిత වඩා බලගත්ු ඔయిత වඩා විශාල ඡන්ද ප්‍රමාණයකින් 169ක් ඡන්ද අරගෙන බලයට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ 3න් 2ක බහුතර බලයක් තියාගෙන හිටපු ගෝඨාභය රාජපක්ෂගේ හදිසි නීති ඇඳිරි නීති තුට්ටුවකටවත් තකින්න තකන් නැතුව ගෝඨාභය රාජපක්ෂව රටෙනුත් එලවල දාපු ජනතාවක් ඉන්න රටක රනිල් වික්‍රමසිංහ මේ නොණ්ඩිග ගහ ඇවිල්ලා මේ හදිසි නීතිය දාලා ඇඳිරි නීතිය දාලා මේවා පහළණය කරන්න පුළුවන් කියලා හිතනවනම් විහිළුවක්. ඒක පැත්තකින් ඔහු එහෙම උත්සාහයක් දරන. තව පැත්තකින් ඔහු දැන් මේ අත්අඩංගුවට ගැනීම වටේකට සූදානම් වෙමින් ඉන්නවා. එතට අත්අඩංගුවට ගන්නවා අත්අඩංගුවට ගන්නවා කියලා තර්ජනය කරමින් ඉන්නවා. දැන් එදා අර ගුවන් හමුදාවේ නිලැඳුන් ඇඳගත්ත මැරකල්ලියක් ඇවිල්ලා බීමත් මැරකල්ලියක් ඇවිල්ලා එතන හිටපු උද්ඝෝෂකයන්ට පහර දීමේ සිද්ධියෙන් පස්සේ නම් දෙනේ අත්අඩංගුවට ගත්තා. නම දෙනෙක් අත්අඩංගුවට අරන් අඩුම ගන්න ඉදිරිපත් කරන්න චෝදනා නැහැ. චෝදනා මොනවාද? අයිතු ජනරාශිය කියලා දාලා. අයිතු ජනරාශියක් දාන්න පුළුවන්ද දවස් 100 ගානක් හිටපු අයට? දවස් 110ක් හිටපු අයට අයිතු ජනරාශිය දාන්න පුළුවන්ද? ඊට පස්සේ පොදු දේපළ හානිය කියලා චෝදනාවක් දාලා. ඉතින් පොදු දේපළ හානියක් ඔප්පු කරන්න පොලිසියට මොකක්වත් දෙයක් නැහැ. අන්තිමට ඒගොල්ලන්ට අප දෙන්නත් සිද්ධ වුණා. දැන් ආය ඊයේ රෑ අද පාන්දරට වෙන්න තව 4 දෙනෙක් අත්අඩංගුවට අරගෙන. අත්අඩංගුවට අරගෙන දින්නේ බණ්ඩාරනායක පිළිමිගාව හිටියා කියලා. පිළිමිගාව හිටියා කියලා අත්අඩංගුවට ගන්න බෑනේ. එතකොට පිළිමිගාව හිටියා කියලා අත්අඩංගුවට අරන් තියෙනවා. දැන් අරගෙන ආය මේ විදිහේ බිය ගැන්වීම කරන්න හදනවා. අත්අඩංගුවට අරන් බය කරන්න. අත්අඩංගුවට අරන් බය වෙයිද? වෙඩි තියද්දි වෙඩිපාර කාගෙන ජනාධිපති මන්දිරේ වටලපු ජනතාවක් මේ රනිල් ඇවිල්ලා අත්අඩංගුවට ගන්නවා කිව්වම බය වෙයිද? දැන් ඒ අතර 6 දෙනෙකුට අදාළව ජීවන්ත පීරිස් පියතුමා, ජෝසප් ස්ටාලින් සහෝදරයා ලංකා ගුරු සංගමේ, ලහිරු වීරසේකර සහෝදරයා, වසන්ත මුදලිගේ සහෝදරයා අන්තර්ජාතික ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු එරංග ගුණසේකර සහෝදරයා සහ දේවප්‍රිය සහෝදරයා ඒ 6 දෙනාට විදේශ ගමන් තහනමක් පනවලා තියෙනවා අධිකරණයට ගිහිලා පොලිසිය. ඉතින් මේ ඇයිද මේ 6 දෙනාට විදේශ ගමන් තහනමක් දාන එකම විහිළුවක්නේ. මොකද විදේශ ගමන් තහනමක් දාන්නේ? ඒගොල්ලෝ ලංකාව ඇතුලේ හිටපු අය. ඒගොල්ලෝ ලංකාවේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරපු අය. ගොඩක් අය පාස්පෝර්ට් පෝලිමේ ඉද්දී, පාස්පෝර්ට් හදාගෙන රට යන්න මේ පෝලිං වල ඉද්දී එහෙම යන්නේ නැතුව රටෙන් පැනලා යන වෙනුවට මේ අවස්ථාවේදී මේ රටේ ඇවිල්ලා තියෙන අර්බුදයට උත්තර හොයනවා. මේක ඇතුළෙම හැපිලා කොහොම හරි උත්තරයක් හොයාගන්නවා කියලා නැවතිච්ච අය. ඉතින් මේගොල්ලන්ට දැන් මේ මෙහෙමනේ, ඒගොල්ලන්ට මාලදිවයිනේ ජල ක්‍රීඩා කරන්න එහෙම යන අය නෙමෙයිනේ. සිංගප්පූරුවේ සප්පු සවාරි යන්න යනවා කියලා එහෙම යන අයත් නෙවෙයිනේ. තමන්ගේ හංගපු සල්ලි ටික හොයන්න උගන්ඩාවට යන්න තියෙන අයත් නෙමෙයිනේ ඒගොල්ලෝ. ඉඩම් කඩම් බලන්න සැරින් සැරේ ඇමරිකාවට ගිහින් එන්න ඕන අයත් නෙමෙයිනේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ මේ 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 රටේම ජීවත් වෙමින් මේ සමාජයත් එක්ක මේ සමාජයේ අර්බුදවලට උත්තර හොයන්න උත්සාහ කරන අය නිසා ඒගොල්ලන්ට විදේශ ගමන් තහනමක් පැනෙවුවා කියන එක කිසිම තේරුමක් නැති වැඩක්, විහිළුවක්. ඉතින් ඒ විහිළු තමයි දැන් බය කරන්න කියලා කරන්නේ. දැන් බය කරන්න හදන්නේ කොහොමද? මෙන්න මේගොල්ලන්ට විදේශ ගමන් තහනම් කළා. ඉතින් කවුද විදේශ ගමන් යන්නේ? කවුරුත් යන්න හිතුවේවත් නැහැ. ඒකට කවුද බය වෙන්නේ? ඒ නිසා මේ රනිල් අපිව බය වෙන්න කියලා, බය කරන්න කියලා කරන හැම වැඩෙම රනිල්ම තමයි අර්බුදයට යන්නේ. රනිල් වික්‍රමසිංහ බරපතල අර්බුදයකට යනවා. දැන් එදා මැරකල්ලි දාලා පහර දුන්නා. මැයි 9 වෙනිදා මැරකල්ලි දාලා පහර දුන්නේ මහින්ද රාජපක්ෂ. ඒ ආවේ පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලඥයෝ, පළාත් පාලන ආයතන වල දේශපාලඥයෝ මැරයෝ ඒගොල්ලෝ අරන් ඇවිල්ලා පහර දීලා හොඳ පාඩමක් මහින්ද රාජපක්ෂ ඉගෙන ගත්තා. ඉතින් මහින්ද රාජපක්ෂ අරගලේ විනාශ කරන්න කියලා කරපු වැඩෙන් අන්තිමට උනේ පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලනේ විනාශ වුණා. දැන් ඉතින් ආයේ ප්‍රාදේශ සභාවකටවත් පොහොට්ටුවේ ওই හාදයන්ට තරම් කරන්න බෑ. ආයේ ඉලෙක්ෂන් නිල්ලිලක් නෑ. පොහොට්ටුව ඉවර කරා මහින්ද රාජපක්ෂ. අරගලේ ඉවර කරනවා කියලා ඇවිල්ලා. දැන් අරගලේ ඉවර කරනවා කියලා හිතාගෙන ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මොකද කරේ? රනිල් වික්‍රමසිංහ කරේ හමුදාව සම්බන්ධ තියෙන සමාජ සුජාතභාවය ඉවරයක් කළා. දැන් එදා තාම බරපතල ප්‍රශ්න තියෙනවා ඒ පිරිසේ හැසිරීම ගැන. එකක් එතන හිටපු මුළු හමුදා බටයෝ, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය, ඒ හිටපු අය මේ ප්‍රහාරයට සම්බන්ධ වුණේ නැහැ. ප්‍රහාරයට සම්බන්ධ වුණේ විශේෂ පිරිසක් තමයි ප්‍රහාරයට සම්බන්ධ වුණේ. ඒ සම්බන්ධ වෙච්ච පිරිස බීමතින් හිටි. ඒ අය ගුවන් හමුදාවේ නිල ඇඳුම් ඇඳගෙන හිටියට අනන්‍යතාවයේ හඟවන ලාංඡන පැලඳලා හිටියේ නැහැ. අනිත් අයට වඩා පැහැදිලි වෙනසක් ඔවුන්ගේ තිබුණා. ඒ විතරක් නෙවෙයි, මේ වෙනකොට සමාජ ජාල මාධ්‍යවල ඡායාරූප සංසරණය වෙනවා. අර හමුදා බටයන් දාන ගල්තොප්පිය දාලා ගල්තොප්පියට යටින් කැප් එකක් තියෙනවා. ඒත් අපි කවුරුත් දන්නවා කැප් දාලා ගල්තොප්පි දාන්නේ නැහැ සාමාන්‍ය හමුදාවේ අය කියලා. ඊට පස්සේ රාජකාරී වෙලාවේ බීමත්ව ඉන්න බෑ
හමුදාවේ අයට හෝ වෙනත් කිසිම රජයේ සේවකයෙකුට පෞද්ගලික අංශ සේවකයෙකුට රාජකාරී වේලාවේ බීමත්ව ඉන්න බෑ. එතකොට මේ අය බීමතින් හිටියේ ඔක්කොමලා. ඒ විතරක් නෙමෙයි ඒ අය සිවිල් ඇඳුමින් එතෙන්ට ඇවිල්ලා බස් එකක් ඇතුළේදී තමයි නිල ඇඳුම් ඇඳගත්තේ කියලා හමුදාවේ අය අපිට කියන. ඉතින් මේව ඔක්කොම සම්බන්ධ හොයන්න. එතන මේ ඇත්තටම හමුදාවේ පිරිසක්ද හිටියේ නැත්නම් අර මූදු මංකොල්ල කාර්යයේ ගෝලියෝ ටිකක්වත් කල්ලියක් මේ නාලගිරියට රාපෝල ඇව්වා වගේ අරක්කු පොවල ඇව්වද කියන එක හොයන්න. ඒ නිසා දැන් මේකට හමුදාපතිවරු තිදෙනා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පිළිතුරු දිය යුතුයි. මේ ම්ලේච්ඡ තිරිසන් ප්‍රහාරයට සම්බන්ධ වුණේ හමුදාවද කියන එක ඕන් පැහැදිලි කරන්න. මොකද මේ ප්‍රහාරයේදී පොලු වලින් පහර දීලා තිබුණා. අර අධිකරණයේදීත් අනාවරණය වෙච්ච විදිහට ක්‍රමවේදය රැකලා තිබුණේ සාමාන්‍ය ක්‍රමවේදය තමයි. පොලිසිය ඇවිල්ලා නිවේදනය කරන්න ඕනේ මෙතනින් ඉවත් වෙන්න කියලා. ඉවත් වීම සඳහා කාලයක් දෙන්න ඕනේ. ඒ කාලෙදී ඉවත් නොවුනොත් නැවත නැවත දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ අවවාදනිකුත් කරන්න ඕනේ. ඒත් බැරි වුණොත් එහෙම ඔවුන්ව තල්ලු කරලා හෝ ඔසවාගෙන ගිහිල්ලා අදාළ තැනින් ඉවත් කරන්න බලන්න ඕනේ. එහෙම තමයි නීතිය සඳහන් වෙලා තියෙන්නේ. ඒකත් අසාර්ථක වුණොත් එහෙම කඳුළු ගෑස් පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් අසාර්ථක වුණොත් එහෙම වැටෙන් පොළු පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් අසාර්ථක වුණොත් හමුදාවේ සහාය ඉල්ලා සිටින්න පුළුවන්. එහෙම තමයි තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ හේතුවේ කලින් දවසේ රෑ 12ට හමුදාවට පොලිස් බලතල ලබා දෙන ගැසට් එකක් අස්සම් කරලා දැම්මට පස්සේ හමුදාව දාලා ඕන නාඩගමන් නටන්න පුළුවන් කියලා. හැබැයි එදා අධිකරණයේදී නිශ්චිතව නීතිඥයෝ තර්ක කරා, විනිශ්චකාරතුමා පිළිගත්තා එහෙම වැඩ කරන්න බෑ කියලා හමුදාව. ඒක නීති ලංකාවේ නීතියට පටහැනි වැඩ කරලා තියෙන විදිහ. එහෙම වැඩ කරන්න බෑ. ඒකට ලංකාවේ නීතියට පටහැනිව මේවා මෙහෙම කරන්න බෑ කියලා සාමාන්‍යයෙන් හමුදාවේ ඉන්න නිලධාරීන් හමුදා සොල්දාදුව දන්නවා. එහෙනම් මෙතෙන්ට මේ පහර දෙන්න ඇවිල්ලා තියෙන්නේ සාමාන්‍ය හමුදාවේ අය නෙමෙයිද? ඒක තමයි ඊළඟ එක. අර පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා සහ තවත් කට්ටිය එකතු වෙලා මේකේ වගකීම පොලිසියට ගන්න ඉතාම දුර්වල අසාර්ථක උත්සාහයක් දැරුවා. ඉතින් අපි පොලිසිය තමයි මේක කරේ කියලා කිව්වට වැඩක් නැහැ. ඔය තිරිසන් ප්‍රහාරය එල්ල කරේ පොලිසිය නෙමෙයි. ඒ ප්‍රහාරය එල්ල කිරීම සඳහා පොලිස් නිලධාරීන් කිසි කෙනෙක් සම්බන්ධ වුණේ නැහැ. ඇත්තටම ඒ තිරිසන් පහර දීම් වලින් ජනතාව බේරගන්න, මාධ්‍යවේදීන් බේරගන්න, නීතිඥයෝ බේරගන්න තමයි පොලිසිය ක්‍රියාකාරී වුණේ. ඒ නිසා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බොරුවට ඇවිල්ලා නොකල දෙයක වගකීම් බාර ගන්න යන්න එපා රනිල් බැන්නයි කියලා. ඔය රනිල් කෑ ගහලා කියන්නේ නැතිනේ ගිහින් පොලිසියට වගකීම් බාර ගන්න නැති කියලා. ඔය රනිල්ගේ ගෙම්බර් වලට නිකන් බය වෙන්න එපා. ඇවිල්ලා නොකරපු වැරදිවල මේ වගකීම් බාර ගන්න එපා. මොකද මේව ඔක්කොටම ජාතික තලයේදී, ජාත්‍යන්තර තලයේදී ස්ථීරවම වග කියන්න වෙනවා. අපි පොලිස් නිලධාරීන්ට කියනවා ඔබ කලේ නැත්තම් මේ ම්ලේච්ඡ ප්‍රහාරය වගකීම නම් බාර ගන්න එපා. අපි හමුදාවේ ප්‍රධානීන්ටත් කියනවා මේ තිරිසන් ප්‍රහාරයට ඔබ සම්බන්ධ නැත්තම් ඒකේ වගකීම බාර ගන්න එපා. මොකද මේක ලේසියෙන් අරින්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ සිදුවීම සම්බන්ධ ලංකාවේ අධිකරණ ඇතුලේ මූලික අයිතිවාසිකම් නඩු යන්න සහ මානව අයිතිවාසිකම් පැත්තෙන් අධිකරණ ක්ෂේත්‍රයේ නීතිමය ක්ෂේත්‍රයේ කළ හැකි උපරිම දේවල් සඳහා දැනට කටයුතු සූදානම් වෙමින් තියෙනවා. ඒ සඳහා විශාල නීතිඥ පිරිසක් මැදිහත් වෙමින් තියෙනවා. ඊට අමතරව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සියල්ලට පැමිණිලි කරලා තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් මේ සම්බන්ධ විමර්ශනයක් ඇඳවන්න අපි මැදිහත් වෙමින් ඉන්නවා. අපි කටයුතු කරනවා. මේ තිරිසන් ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් දඬුවම් ලබා දීමට සූදානම්. ඒ නිසා මේ තිරිසන් ප්‍රහාරයට සම්බන්ධ වුණේ පොලිසිය නෙමෙයි නං, හමුදාව නෙවෙයි නං, ගුවන් හමුදාව නෙවෙයි නං, ඒක නිශ්චිතව කියලා වගකීමෙන් ඉවත් වෙන්න මේ ප්‍රහාරය, මේ මැර ප්‍රහාරය මෙහෙවපු රනිල් වික්‍රමසිංහට දේශීය අධිකරණවල සහ ජාත්‍යන්තර අධිකරණවල දඬුවම් ලැබීමට ඉඩ සලස්සන්න වෙන අය මේක බාර ගන්න එන්න එපා. මොකද නිශ්චිතවම මේ ම්ලේච්ඡ තිරිසන් තුච්ච ප්‍රහාරය කරපු අයට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ස්ථිර වශයෙන්ම දඬුවම් දෙන්න අපි මැදිහත් වෙනවා. අපි ගෝල්ෆේස් අරගලකරුවන්ගේ පොදු සංවිධානයේ ලෙස අමතරව එතන ඉන්න පාර්ශවයක් ලෙසට අමතරව අපි වෙනම අපේ දේශපාලන පක්ෂයක් ලෙස අපේ තියෙන විභවයන් පාවිච්චි කරලා අපි ස්ථිරව මේකට මැදිහත් වෙනවා. මොකද ආබාධිතයන්ට පහර දීලා තිබුණා. ගොළු බිහිරි අය ඉන්න ඒ කූඩාරමට පහර දීලා ඔවුන්ට අඩුම ගන්න අර එක්කෙනෙක් කියලා තිබුණා මේ ගහද්දි කෑ ගහන්නේ නැත්තේ ඇයි කියලා බැලුවට පස්සේ තමයි ඒ අයට කතා කරන්න බැරි අය කියලා දැනගත්තේ කියලා. මේක ඉතාම මේක දෙවෙනි වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ මාමා JR කොටුව දුම්රියපළ ඉදිරියේදී දුෂ්‍යාබාධිතයන්ගේ දිනේදී සුදු සැරයටි ගත්ත දුෂ්‍යාබාධිතයන්ට එලව එලව කානුවල දාගෙන පහර දීමට විතරයි මේක දෙවෙනි වෙන්නේ. මාමා දුෂ්‍යාබාධිතයයට ගැහුවා බෑන ශ්‍රව්‍යබාධිත සහ කතනයේ ආබාධයන් සහිත පුද්ගලයන්ට පහර දුන්නා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට, කතෝලික පියතුමන්ලාට පහර දුන්නා. ඒ පහර දීම් වැළැක්වීම සඳහා මැදිහත් වෙච්ච නීතිඥයන්ට පහර දුන්නා. එතකොට මේක ඊටාම තුච්ච තිරිසන් ප්‍රහාර වෙන දෙයක් නෙමෙයි. එතන හිටියා යුද්ධයේදී කකුල් කැඩිලා ආබාධයට ආබාධයන්ට පත් වෙච්ච හමුදා සොල්දාදුව හිටියා.
එතකොට යුද්ධයේදී ආබාධිත වූ හමුදා සොල්දාදුවන්ගේ කූඩාරමටත් පහර දුන්නා. ඒ ඇවිද ගන්න බැරි කකුල් නැතුව හිටපු අයට බිම දාගෙන පොළු වලින් ගැහුවා. එතකොට ඒ ගැහුවේ හමුදාවද? ඒ යුද්ධයේදී ආබාධිත වූ සොල්දාදුවන්ට ගැහුවේ හමුදාවද? නැත්තම් රනිල් වික්‍රමසිංහයි මහින්ද රාජපක්ෂයි බැසිල් රාජපක්ෂයි තුන් කට්ටුව එකතු වෙලා හදපු මරකල්ලියක්ද මේ ගැහුවේ? ඒ නිසා මේ සම්බන්ධ සියලු දේවල් හොයන්න ඕනේ. මේ සම්බන්ධ විමර්ශන දියත් කරන්න ඕනේ. ඒ නිසා අපි ලංකාවේ ආරක්ෂක අංශවලින් යුද හමුදාවෙන් ගුවන් හමුදාවෙන් නාවික හමුදාවෙන් සහ පොලිසියෙන් අපි ඉල්ලා සිටිනවා මේ සම්බන්ධ සත්‍ය තොරතුරු එළියට දාන්න. රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරන්න යන්න එපා. බැසිල් රාජපක්ෂ ආරක්ෂා කරන්න යන්නත් එපා. මූදු මංකොල්ලකාරයව ආරක්ෂා කරන්න යන්නත් එපා. කමල් ගුණරත්න මේ තිරිසන් ප්‍රහාරයේ අණ දෙන්නා ලෙස සිටියා කියලා සැලකිලි තොරතුරු ලැබෙමින් තියෙනවා. ඒක කරලා තිබුණොත් කමල් ගුණරත්නට නීතියෙන් යා කළ හැකි උපරිම දඬුවම් කිරීම සඳහා අපි මැදිහත් වෙනවා. මොකද කමල් ගුණරත්නට මේ වගේ සෙල්ලම් දාන්න දෙන්න බෑ. ඒ නිසා ජනතාවට මේ විදිහට පහර දීලා මේ විදිහට අත්අඩංගුවට අරගෙන මේ විදිහට විදේශ ගමන් තහනම් දාලා මේ විදිහේ බය කිරීම වලින් මේ අරගලයට ධනවන්නවත් බෑ. අරගලයට ධනවන්නවත් බෑ. මේ ලක්ෂ ගණන් මිනිස්සු පාරට බැස්සේ. එතකොට ඒ ලක්ෂ ගණන් මිනිස්සුන්ගේ නියෝජනයක් තමයි ගාලු මුදල් හරි කොහේ හරි තියෙන්නේ. එතකොට එතෙන්ට ගහනවා කියලා කියන්නේ ලක්ෂ ගණන් මිනිස්සු බිය ගන්න තමයි ඒ ගහන්නේ. එතකොට ඒ මිනිස්සු බිය වදින්න නැත්තම් ප්‍රතිචාරය එනවා. ඒක නිසා අපි රනිල් වික්‍රමසිංහට කියනවා බොරු චණ්ඩිපාඨ පෙන්වන්න යන්න එපා. බොරුවට නටන්න යන්න එපා. බලය ගත්තනම් පොරොන්දු වෙලානේ බලය ගත්තේ අරක කරන්නම් මේක කරන්නම් ජාත්‍යන්තර සහාය ගන්න. මොන ජාත්‍යන්තර සහායද? අන්තිමට එයාට ගොඩාක් ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා කියලා අගමැති වුණා. ඒ කාලේ කිව්වා ජපානයෙන් හම්බ වෙනවා, ඇමරිකාවෙන් හම්බ වෙනවා, අරෙන් හම්බ වෙනවා, මෙහෙන් හම්බ වෙනවා කියලා කිව්වා. සත්ත පහක් හම්බුණා. අගමැති වෙලා හිටපු මාස දෙකමාරට කොහෙන්ද මේ ජාත්‍යන්තර සම්බන්ධතා පාවිච්චි කළා? සත පහක් හම්බුණා නෑ. අඩුම ගානේ ලංකාවට හම්බෙච්ච සල්ලි ටික අපනයන ආදායම් විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ওই ටික පොඩ්ඩක් කලමනාකරණය කළා. තෙල් ගෑස් ටික ගෙන්න ගන්න පුළුවන් වුණාද? නැහැ. ඒව මොකක්වත් කරගන්න බැරි වුණා. ඊට පස්සේ දැන් ජනාධිපති වෙච්ච ගමන් මිනිහට පිස්සු හැදෙලා. වියරු වැටිලා ඉන්නේ දැන්. වියරු වැටලා තමයි අර මර ප්‍රහාරෙල්ල කරේ. දැන් මර ප්‍රහාරින් අන්තිමට මොකද උනේ? එයා ජාත්‍යන්තරයේ ජයගත් පුජ්‍යලයා කිව්වා. අන්තිමට යාට ජනාධිපති වෙච්ච වෙලාවේ සුබපැතුම් පණිවිඩයක් එවන්න මිනිහෙක් හිටියේ නැහැ ලෝකේ. කවුරුත් හිටියේ නැහැ. අන්න පරක්කු වෙලා රුසියාවෙනු චීනෙනු දෙකක් එවලා තියෙනවා. එදා දවසේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විතරයි මිනිහට සුබපැතුම්. ඔන්න ජාත්‍යන්තරයේ ජයගත් පුද්ගලයා. දැන් අන්තිමට මොකද උනේ? එයා ආවට පස්සේ සම්බන්ධතා පාවිච්චි කරලා ණය ගන්නවා, ආධාර ගන්නවා කියලා කිව්වා. ඒ වෙනකොටත් ගෝඨාභය රාජපක්ෂ ආරම්භ කළා ගිය මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා තිබුණා. අන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කට්ටිය කියලා තියෙනවා රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතාව නවත්තලා මේ රටේ මොකක් හරි සාමය උදා වෙනතුරු ආයෙ සාකච්ඡා පවත්වන්න නැහැ කියලා. ওই මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කළා. ඒකින් ණය ගන්නවට අපි කවදත් විරුද්ධව හිටියේ. ඒගොල්ලෝ තමයි කිව්වේ ওই මූල්‍ය අරමුදල නැට්ටෙලිලා තමයි දිව්‍ය ලෝකේ යන්න තියෙන්නේ කියලා. එහෙම කියපු කට්ටිය දැන් ඔන්න මූල්‍ය අරමුදලත් නැති කරගත්තා. ඊට පස්සේ යුරෝපා සංගමයේ නිවේදනයක් නිකුත් කළා තියෙනවා. ඒ නිවේදනයේ GSP Plus සීපත් කළා තියෙනවා. GSP Plus සීපත් කළා තියෙනවා. යුරෝපා සංගමයේ කියනවා GSP Plus ලබා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වලට නිරායුධ ජනතාවගේ සිවිල් ජනතාවගේ උද්ඝෝෂණ වලට මේ විදිහට බීමත් මැරවෙ වෙලා පොළු වලින් ගහන අයට ඒව දෙන්න බෑ කිය. අන්තිමට අලුතෙන් ආධාර ගන්නවා, අලුතෙන් ණය ගන්නවා නෙවෙයි, තිබ්බ GSP Plus පවා නැති කර ගන්න තැනට තමයි මේ රනිල් වික්‍රමසිංහගේ අත්නොමතික ක්‍රියාදාමය ගමන් කරමින් තියෙන්නේ. ඒ නිසා රනිල් දැක්ක රනිල් හිතාගෙන ඉන්නවා නම් අපිව බය වෙයි කියලා රනිල් දැක්කම ඇත්තටම අපිට රනිල් වික්‍රමසිංහට ඉතාම කරුණාවෙන් කියන්න තියෙන්නේ ඔයාව දැක්කම අපිට බය හිතෙන්නේ නැහැ. ඔයාව දැක්කම අපිට හිනා යනවා. ඔයා ජෝකර් කෙනෙක්. ඔයා මේ විහිළුකාරයෙක්. ඔයා කවුද ගෝඨාභය රාජපක්ෂත් එක්ක බලද්දී? ඔයා මේ නිකම් බොරු සෙල්ලම් පෙන්වන්න එන්න එපා. අඩුම ගානේ ලංකා මිනිසුන්ට පොරොන්දු වුණා නම් මොන හරි ආර්ථික අර්බුදයට කරනවා කියලා. දැන් මේ මාස දෙකමාරක් තිස්සේ කරපු දෙයක් නැහැ. මට බෑ කියලා ජාති අමතන එක විතරයි කරේ. සති දෙකකට සැරයක් එනවා. ඇවිල්ලා කියනවා ඉදිරි සති දෙක අමාරුයි කියලා. ඒ සති දෙක වුණාම ආයෙ එනවා. ආයෙ ඇවිල්ලා කියනවා ඉදිරි සති දෙකත් අමාරුයි කියලා. සති දෙකෙන් දෙකට අපිට අර්බුදේ මතක් කරන එකනේ මෙච්චර කල් කරේ මාස දෙකමාරක් තිස්සේ. දැන් ජනාධිපති වුණාට පස්සේ නම් යන්තම් ඒ අඬෝ වැඩි අවහන් නැතුව කණක් ඇහිලා ඉන්නවා. සති දෙකෙන් දෙකට එන්නේ නැහැ නේ බෑ කියලා කියන්න. හැබැයි කරපු දෙයක්වත් නැහැ. ඒක නිසා අඩුම ගානේ මොනවා හරි කරලා හරි පෙන්නන්න. එහෙම නැතුව මර්ධණයට නම් කැසකවන්නේ. අපි ආපහු මතක් කරනවා ඔයාගේ මාමා දාපු සෙල්ලම් වාට දාන්න බෑ. ඔයා 87 89 බටලන්දේ වදකාගාර දාගෙන කරපු සෙල්ලම් ආයේ මේ ලංකාවේ කරන්න හම්බෙන්නේ නැහැ. මිනිසු පාට බහැලා ඉන්නේ. මිනිසු දේශපාලන වශයෙන් සවිඥානික වෙලා ඉන්නේ. මිනිසු දේශපාලන ක්‍රියාකාරීත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි 80 දශකේ තිබ්බ ලෝකය නෙමෙයි දැන් මේ තියෙන්නේ. 80 දශකේ ලෝකෙනේ 80 දශකේ එයා බටලන්ද වදකාකාරය දාගෙන කොල්ලොන්ට වද දෙද්දි මරද්දි කට ඇරියේ නැති ලෝකයක් 80 දශකේ තිබුණා. හැබැයි ගාලු මොදර පිටියට ඇවිල්ලා පොළු වලින් ගහනකොට ඒකට විරුද්ධව මුළු ලෝකයන් නැගී සිටින ලෝකයක් මේ 2022 තියෙන.
ඒ නිසා ඔය සෙල්ලම් දාන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා බැරි වැඩ කරන්නේ නැතුව පුළුවන් මොකක් හරි කරගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්න කියලා තමයි අපිට රනිල් වික්‍රමසිංහට කියන්න තියෙන්නේ. රනිල් වික්‍රමසිංහවයි එයාගේ ඔය අන්තේවාසිකයෝ ටිකයි දේශපාලන වශයෙන් කටුවෙට යවන්න වැඩි කාලයක් ගන්න එකක් නැහැ ලංකාවේ ජනතාව. වැඩි කාලයක් ගන්න එකක් නැහැ. අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ විගඩන් ඉස්සරහා බය වෙන්නේ නැතුව මේ විගඩන් ඉස්සරහා නැගී සිටින්න මේ විගඩන් අවසන් කිරීම සඳහා නැගී සිටින්න අපි ජනතාවගේ බලයක් කරා අපි මේ පටන් ගත්තක ඉවර කරමු. පටන් ගත්ත අරගලේ අපි ඉවර කරමු. අරගලේ ඉවර කරන්න නම් අරය ඇලවනවා මෙයා ඇලවනවා කියලා ගිහිල්ලා විතරක් මාදි අපි විකල්පයක් නිර්මාණය කරගන්න. මොකද්ද විකල්පේ? මොකද්ද ආර්ථිකය සඳහා විසඳුම? මොකද්ද දේශපාලනය සඳහා විසඳුම? මොකද්ද අපි අත්පත් කරගන්න ආර්ථික විකල්පයන් මොනවද? අපි අත්පත් කරගන්න දේශපාලන විකල්පයන් මොනවද? ඒ සඳහා දැනට පවතින ක්‍රමයේ ඇතුලේ කරන්න තියෙන දේශපාලන ප්‍රතිසංස්කරණ මොනවද? කරන්න තියෙන ආර්ථික ප්‍රතිසංස්කරණ මොනවද? ඒ වගේ සීමාව ඉක්මවා ගියාට පස්සේ මේ ක්‍රමයේම කරන්න තියෙන වෙනස්කම් මොනවද? ඒව සම්බන්ධ පුළුල් සංවාදයක් හදාගෙන ඒ විකල්පේ නිර්මාණය කරමු. විකල්පේ නිර්මාණය කළා ඔය හැත්ත බුරුත්තම අතුගාලා දාමු. විකල්පේ නිර්මාණය කර ගැනීම සඳහා එකතු වෙන්න, ඒ සඳහා වෙන සංවාදය පණ ගන්නන්න, ඒ සඳහා වෙන දේශපාලනයේ ගමින් ගම දොරින් දොර ගෙනියන්න, ඒ සඳහා එකතු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපි දේශපාලන පක්ෂයක් ලෙස, මේ අරගලයේ පාර්ශ්වකරුවෙක් ලෙස අපේ කාර්ය කොටස, මේ 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 කටයුත්තේදී අපේ කාර්ය කොටස විශේෂයෙන් විකල්පයක් නිර්මාණය කිරීම සඳහා, විකල්පයක් ශක්තිමත් කිරීම සඳහා, අරමුදයට විසඳුමක් සඳහා සමාජ අනුමැතිය ලබා ගැනීම සඳහා අපේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් වැඩ කරන්න අපි සූදානම්. ඒ සඳහා අපි ජනතාවට ආරාධනා කරනවා. ඒ නිසා රනිල්ගේ විහිළු වලට තවදුරටත් අපි උත්තර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ විහිළු වලට අපි හිනා වෙනවා විතරයි මින් ඉස්සරහට. මේ ටික පවා කිව්වේ රනිල් හිතාගෙන ඉන්නවන කොහොමත් ඔය පාරවල් වල එහෙම ඔය උමුතු වෙච්ච අය ඉන්නවා. ඒ පිස්සෙක්ව පළවෙනි සැරේ දැකිද්දි මිනිස්සුන් බය හිතෙනවා. දෙවෙනි සැරේ තමයි දැනගන්නේ මේ මේකට බය වෙන්න දෙයක් නැහැ. මේක මේ අසනීපයක් කියලා. ඒ නිසා රනිල් සම්බන්ධනුත් අපිට කියන්න තියෙන්නේ පළවෙනි වෙලාවේ මිනිස්සු පොඩ්ඩක් තිගැස්සෙන්නේ නැතර පොළු අරන් ඇවිල්ලා ගහද්දි දැන් කවුරුත් උවට බය වෙන්නේ නැහැ. දැන් දන්නවා මේ මේ අසනීපකාරයෙක් ඉන්නේ කියලා. ඒ නිසා රනිල් අසනීපේ හොඳ කරගන්න. අසනීපේ එයා හොඳ කරගන්න නැත්නම් එයාට ප්‍රතිකාර ලබා දීම සඳහා ජනතාව මැදිහත් වෙන්න. ඒක තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ. හොඳයි, එහෙනම් බොහොම ස්තුතියි ඔබට සහභාගී